සුබදවසක් අද සා දුකින් පෙෙනෙන උන් දැ එටු නැගිටියාව් කියන සටන් පාටයට මුල් වෙච්ච දවස ලෝක කම්කරු දිනය. අපි මැදිනේ කියලා හඳුන්නනෝ. මැයිදිනය ඇයි අපිට වැදගත් වෙන්නේ. අපිට කම්කරුවන් මතක් කරන්න සීපත් කරන්න මැයි පලවෙනිදාම තිබිය යුතුද. අප රට ගත්තොත් මැයිදිනයට පලවෙනිදා. රතු, නිල්, කොල, කහ තැමිලි දාම් විවිද්ධ පාට වලින් මැයිදින පැවත්වෙනවා. මැයිදින සංකේතයකට තියන්නේ එදා ලේ වගුරපු කම්තරුවන්ගේ රතු පාට මේක එතකොට සමාජවාදී පක්ෂ වලටම අයිතියකක්ද. නැතම් වැඩ කරන ජනතාවගේ දිනයක්ද. කියන කතාාවද අපි කතා කරන්න වලාපොරොත්වයෙනෝ පුළල්ග. ඇතරම කියනව නම් මේක ඉතිහාසය ගත්තතුතින් එද්දාස් අඩසය අසූ හයේ. මෙයිමාසේ පළවෙනිතා ඇමරිකාවේ චිකාගෝ නුවර නரே වීදි පිරි යනවා කම්කරුවන්ගේෙන් කම්කරුව එන්නේ එක්තර සටන් පාටයක් එෙ එක ඒ තමයි සේවා කාලය පැය අටකට සීමමා කරනු කියලා එදා හාම්පුතුන් ඒකම්කරුවන්ගේෙන් පැය පහළවක් විශ්සක් විසි දෙකක් නිදියගණ්ඩාත් විවේකයක් නොදී වැඩගත්තා වාහල්ලුන්වා කාරයට ඒ නිසා ඔවුන්ට වේසවෙලා වැඩ කරන්නට අපහසුකම නිසාම ඔවුන්ගේ ජනජීවිතය අනෙකුත් කොටස්ගත කරන්නත් පැ අටක සේවා මරයක්කිල්ලා සියලුම කර්මාන්තශලා වසා දමමින් සේවක්‍යෝ මහා මගට පිවසුුණ හරියටම එදදා සරසියා සුවහයේ මැයි පළවනිතා. චිකාගෝ නගරේ වීදිී හිස් ගොඩකින් පිරීගයා ඔවුන්ගේ කම සටන් පාටය වුගේ පඩි වැඩ කරන්න නොවෙේ. සටන් පාටේ වනේ වෙන අයිතියෙන් ඉල්ලන්න නොවෙයි පැය අටක වැඩමුරයක් ලබා දෙනු එද හාම්පුතුන් පොලිසිය ලබා මේක මර්ධනය කරන්න උත්හ කරනවා බලාාත් කාරෙන් නොවම වැඩීමට ගේඩ උත්සාහ කරවා එහිදී ඇති වෙන ගැටුමතුර පොලිස් වැඩි පහරකින් හතර දෙනකුකාම්කරුවන් මහපොලෝ සිභගෙන ලේ වගුර අද්දී සටන දැඩි උුද්දීපනක ක් වෙන. ඒ හතර දෙනාගේ මරණයක් එක්ක අනෙකුත් සංකරුවත්ීදි නරපුා එක්කහු වෙන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් වෙන්නේ පාලකන්ට පාලනය කරගඩ බැරිවිදියට ආයතන වැසී යනකොට. කොලිසියටත් පාලනය කරගඩ බැරිවිදියට අසීමිත විදිට ජනතාව අරගලයට නවමුණුවරක් දෙමින් මැයි දෙවන්දා තුම්වෙනිදා දවස්වොලා සටන් කරනවා. ඒ සටන් මර්ධනකාරිත්වේ තුළ සවතවත් උද්ගත වෙදී. ැයි හතරවෙනිදා පීඩිත ජනතාව හැම ප්‍යශ්යකින්ම හෙමකට් නගරයට පිරි ඉතිරී යනවා වීදි උතුරා පිරීඉතිරී යනවා සියලුම මාර්ග අහිරවෙනවා. එදා පොලිසිටත් පාල්ලය කරගන්න බෑ. ඒ අතරතුරදී කම්කරුවන්ගේ මරණ හතරක්තියද්දි ඒ කම්කරුවන් ඒ වේදනාව තුළ පොලිසි පැත්තටත් බෝම්බ ප්‍රහරයක් කෙල්ල වෙනවා පොලිස්්‍රිනධරින් හත් දෙනෙක් මිය යනවා. ඒ මිය යාමත් සමග සටන ඉතා අත්තිීවර වෙනවා. ඒ සටනදී අති විශාල කම්කරු පිරිසක් තුවාල ලබනවා ලේ වගුරමගින් මහපොළොවල් ලේ ගගාවක් බවට පත් පෙද්දී තවත් පිරිසක් මිය යනවා. ඒ මියගිය ගාන වාර්තා වෙන්නෙත්තැ. ඒ ඓතිහාසික දිනිය මැයි හතර. ඒ දින සිහිපත් කරමින් එදදා සටසි අසූ නමේ මැයි පළවෙනිදා. ජාත්‍යන්තර කම්කරු දිනිය ලෙස ලෝකකම්කරු සම්විධානය නම් කරනවා. මෙයා කාරයටයි. මේ මැයි දිනේ ඉතිහාසය සකහන් වන්නේ මේක ලේසිෙන් ගත්ත මැයිදිනයක් නොවේ. මේක ලේසියෙන් ගත්ත වැඩකරන ජනතාවගේ දිනයක් නොවේ. ලේ මතින් ගත්ත දිනයම්. අපේ රටට මේ කොහොමද වැදගත්වවෙන්නේ. අපේ රටේ කම්කරු වරගල එදත් තිබුණ. ය ඉතිහාසකොපි අත් විජිත කායත් තිබුණ නමුතේ හට නගන්ඩචක්ෂ ඉඩ කඩක් ලබේෙනනි නෑ මර්ධන කාරිතත්වය නිසා. නමු එදස් සවම්සය තිස් හතරයදින්. ෝක කම්කරු දිනේ සමරක්ද්දිී, අපි එදා සझි සතය මැයි පලළවෙනිතා. එදා කම්කරු නාක ඒ ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වෙන් සමස්තලංකා කම්කරු සංමලනය ගාලු මෝදන පිටියේ මहा රැලිය පාත්වනවා. ඔන්ගේ පෙළපාලිය ආරම්භ ට පාෙන් ාෙන් ரம் පෙළපාල औසන් ෙන විකෝඩिया පා හි. ඊට පස එදදා සसेේ පනස් සයේ ඒවකට ගग्राමය WRD, බंडඩ නායක මැතිතුමා. මැයිදිනය ප්‍රසිද්ධ නිවාඩු දෙනයක් බවට පත්වෙනවා. මේවිදියට තමයි අද අපි මේ සමරණ මැයිදිනයට අපේ ලංකාවේ පසුවිම සැලසෙන්නේ. නමුත් එදා සිට අදවනතුරු මැයිදින ඉතිහාසේ ගත්තාහම ලංකාවේ කම්කරෝ එකම කොඩියක්ෂ වනේ හෙටපු කාලයක් ගැන අපේ මතකේ නෑ. මොක අවිිදන්නවා අදදිනේ පෙළපාලී ස්ථානකීක පැවැත්වෙනවාද. අදදින ැස්ම්යි තිී තැක පැවත්වෙනවා අද. මයි මේකට හේතුව දේශපාල පක්ෂවසයෙන් ඒ කටයතු කකිරෙනවා. එනිසා අපි මේ වැඩකරන ජනතාවගේ මේ දිනය පිළිබඳව සමරන්නට අපිට කම්කරුණනායක ඕෝන කමතුුණ වැඩ කන නතාවගේ නායකකි. ම පහුගේ කාලේ හොයාගෙන යනකොට ඔබටත් ඔබත් සහර විට හිතනවා ඇති. අද එන්නේ සහරවිට මේක් තරා සමහර දේශපාල පක්ෂල නායක කියරනෑ අපටේ ෘත්තිය සම්මතිි නායකයන් ගැන අපි හොයාගැන ාගෙන යකොට අපිට පුළුවන්කම ලැබනා. කම්කරු මේ මේ ජනතාවගේ සටන් ව්‍යාපාර නැතන් අයිතින් දිනාගන්නා ව්‍යාපාර නීත්‍යනුකූලව නිසිවිදියට කම්පරු ප්‍රඥඥාම්තින් අනුව ආචර් ධර්මාණ කූලව එහෙම කරපුෝ කම්පරු නායෙ නැතව වැඩර නතාවගේ ෘතිය සම්තිිනාකෙ කොයාගන්න පට පුළුවන් කම ලැබුණ. ඒ නායකය සමගතම අද අපි කතා කර නැත්වශය ක අපිට සතුටක් මොකද ඔහු හුගේ සටන් ව්‍යාපාර මෙහවේක් තරා ප්‍රතිපත්තියක් අනුව. මංක කියන්නේ අපිට අදාළ අවශ්‍යයවන තියාල්ටවියකට එවැනි ප්‍රතිපත්ති ගරුක නායකෙක්. කතා කරන්න. මොද හේතුව අපි විනීති විදලා එෙමනතං ආචාර්ධර්ම විරෝධීව හැම දේටම සටන් කර කෙනෙක් නෙේ. අවශ්‍යතාවේ මත අයිතින් වෙන්ුවෙන් ජනතාවට හිංසනයක් ්‍රෝන විදියට සටන් කරපු කම්කරුණයකි. අපි හොයගත්තා එතුමා වසර විසි හතක ෘත්තිය සමි ේත්‍රය නායකකි අදකින් කියයන කෙනෙ එනිසා තමයි මේ වැදගත් වෙන්නේ. අපි ඔහුව මෙම හඳුන්නට පුුව. රජයේ ආයවේ ද වෛද්‍යනධාරගේ සගමේ හෙටපු සභාපතිවරයා. ඒ විතරක් නෙමයි රජයේ විධායතන ලදාරන්ගේ ඒකා බද්ද කමිටුවත් හිටපු සබාපතුවරේ රජ විදාන ලධර කියැන්නන්නේඒ කොටසක විතරක්නෙේ සියලුම විදධාය කනලධානී කමිටුවේ ඒකකා බදධ කමිටුවේ සබාපතුරය කර ඒබ දෙන්නෙත් හිටපු සභාපතිතුර ඇත්ව දැරුව ඒ සියලමු විදායක්නලදාරන්ගේ විශවාසය දිනාගත්ත නිසා. ඒවකමේතුව හහිටපු අයුේද කොමසාරිස් වරයා. වර්තමානයේ මානු හිම්කම් කොමසන් සභාවය කොමසාරරිස්වරේ ඔවතමයි. වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා අයිෝ ඔබතුමාාව ඇත්තරම අපි තෝර ගත්තේ මෙන්න ඒ ඒ නිර්නායකයන් ගණනාවක් උඩ මොකද හේතුව අපි දැකක් උදැක්කා ඔවතුමාගේ සටන් ව්‍යාකාර හරිසාමකාමී. ඒවා ප්ක ජනතාවට පිලාාවක් ගෙර දුන්නේ නෑ මං කළමය මොබකින් අහන්න කැමති පිළිගන්න ගම ටී වෙනුවෙන් වැඩ කරන ජනතාවගේ දිනය වෛද්‍යය නිමල් කරුණවාසිර මහතානන ඇත්තටම. සැබැවිෙන වැඩ කරන නතාවගේ දිනයක්ක් වෙලා තියෙනවවා.මයිදන්නේ මගේ තියෙන අදදැකී මනුව මගේදැන් වයස වුදු හැට තුුණක් මේ කාලේ තුළ මට තියෙන අධදකීම තමයි කම්කරවා තවත් සංුධානාත්මක නායකුගේ හලෙක් වෙලාතියනවා ිනිසාක් ඇත්තකතාව කම්කරුවට වැඩකරන පන්තයේ මනුස්සයට නායකත්වයක් ගොල නැගිලනෑ. මේ කියන කියන වැඩකරන පන්තියේ නායක වැඩකරන පන්තිය කියලා කියන්නේ දැන් අපේ රට කම්කරවා කිය අර්ථකතනය කරගන්න හමනත් අන්ගේයාගේ කිිත්තාර ූපනය ඇතිකරගන්න ිත් චින්තනය ඇතිකරගන්න මේ කැත්තක් උදැල්ලක් එහෙමන ඉදලක් කොස්ස පාවිචි කරන කෙනා තමයි සාමාන්‍යෙන් කම්කරුවා ගැෙන නෑ. කම්කරුවා කියන්නේ මාක්ස් කියපු විදිරම කියනවනං. කම්කරවා කියන්නේ තමාගේ විකුලන්නට තියන එක දේ තමන්ගේ ශ්‍රමය විතරයි. ඒක කායික ස්‍රමය වන්න පුළුවන් ඒ මානසික ක්‍රමය වන්න පුළුවන් මත් අර ඔබති කියපු සියලු හඳුන්නා දීම් තනතුරුවල ම කම්කරුව. එකටම ඇත්ත. හැබැයි අපේ සමාජය ඒ ත කම්කරුවෙක් කියලා කියනවට කැමතිනෑ. ඉති කම්කරුවා කියන්නේ අප කියන ප පහලසේනිි කියලා අර්ථකතට ම ඒක විරුද්ධයිනමුත් එහෙම කියන. ක්ඩායමට තමයි කම්කරුවා කියල කියන්නේ එහෙම නෙවෙයි කම්කරුවා කියන්නේ ඔහුටට පෞද්්‍යලිකව විශාල වූ දේපලක්වත් අඩුම වසෙන් සාමාන්‍යෙන් මාක්ස් කියන කාලෙදී තම උදැල්ලෙෙන් වැඩ කරන මනුසියටට උදල්ලකත් අයිමි තමාගේ කියල උදැල්ලකත් අහිමි කෙනා තමයි කම්කරුව තමන්ට තියන්නේ තමන්ගේ සැමය පමණයි. හැබැයි යම්යම් සමාජ වෙනස් කියෙන් වෙල දැ සැමය වගුන්න කෙනා සැමය හරහා මටගේ හදාගෙන තියන්න පුළුවන් පච සයද සම්පහක් දැන්කාල එමන පොචච සෑද සම්පහක්ගයක් තියෙන්න්න පුළුවන් ඒමනැත්තං පොඩි පැල්පතක් කරිතියෙන්න්න පුළුවන්. හැබැයි ඔහුට ඒ සියල්ල හිමිවෙලා තියෙන තමන්ගේ ස්්‍රමයෙන් විතරයි. ඒ ශ්‍රමයට ගෙවීමක් සිදු නොවන තැන හුට ජීවත්වෙන්න විදික්න හන්න ඒ පුළුල් ලර්තෙන් අප තේරුම් ගන්න ඕන කිසියම් වැටුපකට පමණක් සීමාවී ත් එෙන මනුස්්‍යය සිලු දෙනාම කම්කරු ම කිව් එකේදී ඔය කියපු නිර්නායකවට පොඩ්ඩක් හමයා වන්න පුළුව. හැබැයි ඊට පරිභාගරෝක් කර්මාන්තසාාලාක්වත් හෙමනත් පොලි වැඩ පලක්වත් පොලි ොක්කවත් නැතිව. තමන්ට උරුම එකදේ තමන්ගේශමයඒක බුද්ධිමේශය වන්න පුළුවන් ඒක කායිකශමය වන්න පුළුවන්. හැබැයි ඒශමය මත ජීවත්වෙන. ඒ අනුව ලංකාය වුනත් සියයට අසුවක්ම හමයින්නේ. ඕ ඇත්තටම ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. කම්කරවා පාවිච්චි කරන්නේ ඔහුගේ බුද්ධිය හෝ කය වුනත් ඒක තියෙන ශ්‍රමයයට.ඒතුමායිකවවිතම් පැහැදිලුව ශ්‍රමය වැයකරන කෙන අපි අපේරටේ කම්කරුවෝ දකින්නේ අරචිත්තරූ පෙන් තමයි.ඒයනාට මේ අපිත් මේ වෙලා ශ්‍රමය වැයිටරනවා. අපි ඔක්කොම් වැඩකරන නතාව. එහමනන් ඒ ශ්‍රමය වැඩකරන කෙන කාල් මාක්ස්කිෝගේ කම්කරවා ඔහුටඒකට මිලක් වඩ ලැබෙන්නේ ඒ ශ්‍රමයට බුද්ධියෝගෝ කය. හොමත් ස්්‍රමයට තමයිලවෙන්නේ බලාගනියාන ොට තුවා ඉතාම පැදිලි කරණාවක් කිව්වා. අද ඉන්න මේ වැඩකරන ජනතාව පාලකගෙනවෙයි ඒක ෘතිය සමිතිය හෝ ඒ දේ නායකගේ හට දතහුගේ යටත් වැ සික් බවුඩ පත්ලලා තිරවා කියන එක ඉතාම පැදදි දයක් කිය එක ඉතා හොඳද තුවාක්ගේ පැදි කර මතර ඉතාම පොට පැදිල වෙන්න ඇති. අපි කොහොද වැඩකරන සිදුවන්නේ නායකත්වයන්ගේ තුළ කියන එක. ම අහන්න කැමති වෛද්‍යය නිවල් කරනා සිී පහත් පාගෙන් මෙහෙමෙක් තැන් ඇතරම මැයි දිනය. කියන එක අපි එක දිනේකරය සීම වෙන්නේ. මේක ඇයි අපේ වැඩ කර ජනතාවට බතුමක්ක ස්්‍රමියය වයි කරන ජනතාවට බැද ගත්වන්න. ඇත්තරම මේක ඩැ සිද්ධ වෙන්නේ දේශපාලන පක්ෂවල සංවිධාන සක්තිය පෙන්නන්නනේ කම්කරුදිනය පාවිච්චි කරන්නේ. නමුත් ලෝක ඒ කාලේ ලනිින්සා මාක්ස්වාගදී දර්ශනය තුළත් ලෙනිනුත් පස්සකිව්ව කම්කරුවන්ට මධ්‍යස්ථානයක් තියෙන්ෙන. ඒක මධ්‍යස්ථානය හරහා කම්කරුවාගේ අයිතිවාසිකම් සම්බන්ධව ගැටළු සම්බන්ධව සාකච්ඡා කරල පොදු තීරණයක් මට පාලකින්ට භාගයෙන් කල්ලා ඒ අහරඒ අයිතිය ලබා ගන්නවා. හැබැයි අද එහෙම වෙනවද කියලා මගේ අදදකම්වල මට නෑ. ඒක නිසා ඇත්තරම කම්කරුවෝට පීන මෙහමයි. ෘතිීයට සමිතියක් කම්කරුවන්ට මධ්‍යස්ථාන කොක තමයි ජාත්‍යන්තරවත් ජාතිකෝ තිබියේ යුතු යෝජනා කරපු සටම් පාලය නමුත් ඒක අදත් නෑ මොකද උෘතීට අද ෘතීන්ට තියෙනවා මේ සමිතිවිතර දහපාලවක් විිස්සක් ඉදර. නමුත් තිබේ එත්තේ ෘතියකට සමිතියක් තියන්න ඕන සියලදනාකතු වෙච්ච. කරමද්‍යස්ත ඒකයි බ තු ම හු ලන විදාාගන දරට සමති ති බා හැයි විදාග ාර ම විශවාමය කට ඒක දගල්ල එකක තනි සමතියක්ක් ඇදුව මොදන්න දැන්ක කොම නොද කියලා එක තමයි විය යුතු ඇත්තදේ එටකොට තමයි තම තමන්ගේ සියලු දෙනාගේම ගැටලූට විසිඳුමක් අපිට. ුවන් මංකරුවා කක්ද හන්ට ද දැ කිව රනාවත් ඒ මයි දැන් ද මිට ද විදක ධරන්ගේ විදාකන දරකිකව රද දක දරම ර ව මස්තාවවායි බටහි වෛද්‍යද අනගුත් ඔක්කෝ. ඒක ඔබතුමා අදකීම ගැන සසාහන කොරොත්ම එකට එකතු කරලා එක සමිතියක් හදවා කියල එක තුළ. ඒක කොහොමදැ්‍රියා ඇත්තරම ඒ අපි හරගලය අපට තෙබ්වේ පලවෙනි දේ තමයි සමාන සේවයන්ට සමාන වැටුක්් පල තරත් දෙඩ ඕනින්. උධාරණයක් දෙදස් දාාතයේ දී් ගැටලුවක්කාව අපි ඊට කලින් පූර්ව සමිති පණ කැටක් එකතු කල්ල කරපු ගැටලුවෙද වැටුක් විිෂමතා ඉවත්කිරීමක් කලා වැට විෂමතා ඉවත්කිරීමක් කලාට පස්සේ තමයි ඔය දැන්තියන වැටුක්තල ස12ස3 කිය වැටුක් තලාය. තකොට ඒ වැටුප්තලයන් වලදිී ගුණේ සහ කාර්යක්ෂමතාවේසා ඒ යන්නේ ඒ කණ්ඩයම්මල තියෙන පළදාහිතාවය වැනි දේවල් ඉලක්ක කරලා තමයි ඒ වැටුප්තලයන් හැද ඒවා උල්ලංගනය කරන්න එපාගේ එක තමයි අපි උත්තේ සමති පැත්තෙන් හිටී නමුත් ඒ එක දෙදස් හෝ දෙදස් දහතුන වගේ හයි දෙදා සය හැදින් ඒට අනුව හයද සය අපි දෙදස් දෙකේ ඉදල තමයි ඒ කටයුත්තක් කල එතකොට ඒකට අනුව තමයි හය දෙදා සය වැටුපත චක්්‍රය කන එන වැට ලොකු සංසෝධනයක් කෙන් එතකොට වෛද්‍යවරයක් ඒ කාලේ ගන්න වැටු ප හාරදා සත්්‍රිය ගානක් ඒක පස්සේ නමදාස් ගානක් වෙලා එකවර්ධනය වෙන්න යන්නේ ඒ විදිට හැබැයි ඒක තුළත් අපේ නිලධාරින්ම තම තමන්ගේ ෘතීන් හයිලයිට් කරන්න එමනත ඉහලයි කියලා මේව කරන්න වංචනිික විදිහයට පොඩිපොඩි වෙනස්කම් හැතුවුණ ඊට පස්සෙත් අපි ඒ සමානතත්වය රකගන්න ගැන අපි වැටු තියවරයදී ඒඒහේනි අතර ටු පරතරයන් එකට හතරයසම දෙකයි පයි අනුපාතයක තියාාගන්න ඕන කියන ස්ථාවරයකටියා. නමුත්ඒේ කමමාත්‍යන්ස දෙපාතුමේන්තු ස්ථාවරයන් විටිින් විට පලපෑම් හරා ඇහිතවත්කම් හරක් කැඩුණ. නමුත් මම කියන්නේඒ සියයට සීයක් සාර්ථක හොඳමදේ කියලා නෙමේ. නමුත් අර එතෙක් අපි පීඩාවම් පත්තච්ච තත්ත්වයන් යම් මට්ටමකට ඔහෝ වෙනස් කර ගනිමින්. යම් ප්‍රතිපත්තිමය දිසානතියකට සියලු දෙනාට යන්න පුළුවන් ක්‍රමවේ දෙයක් ඒ අරා හැදුනම් හැබැයි ඒක දංවෙනකොට බිඳිලා ඉවරයි. තිේ ඒකයි මම කියන්නේ මගේ අදකීම වැඩ කරන පන්තියේ මිනිසු. වැඩකරන පන්තියේ මිනිසුනාම අපි අ නම් කරගන්න ආමයා කම්කරුව ට මටන ඒක තාමත් ලොකු ගැල්ලුව මෙයාකම්ගලුව අරයකම්කරුවන වෙන සියලු දෙනාම සැමය වගුරන්න වූ සියල් දෙනාම කම්කරුවු. ඒ වගේ සේණේ තියන්ඩ පුළුවන් ප යම් යම් කාලයක් එක්ක යම්යම් පරිසරත්. ඒවා අතර ගැටුමක් ඇති නොවෙන විදිහට ඒවාත් සමාලෝචනය කර ගැනිමින් ඒවාට එකඟබමින් අපි සියලු දෙනාටම සුදුසුකම් හැකියාවම් මත ඉහලට යන්න ඉඩ කඩ හදමින්. එවැනි වූ පුළුල් පරතරයක් පරාසයක්තුළ තමයි අපඒ සටන ආරම්භ කළේ. නමුත් ඒක අපට සියයට පනහ ගඩ පුළ වගුලයිදා ගන්න බැරිදේවල් වලින් සියට පනහක වැඩියගන්න පුළ අංල මුොකලේ අපි සියලුදනාම. එකතු වෙච් නිසා ී ලංකා පරිපාන සේව ී ලංකා වෛද්‍ය සේ ී ංකා න්ත වයිද්‍ය සේවේ ශී ලංකා ගලකාි කා සේවේ ශීලංකා සුම් ිල්පන්ගේ සේවේ එත රගාන පරගාන හිුණ ීප සේවා ද්‍ය්ත ඕන සමාන්තර් සේවා එසිියල්ල එකතු කොල්ලා එතකොට ඒවිලාේ එවැනි තත්ේති බිච් සංවිධාන විශසි දෙ සංවිධානකය නේවා නික්‍යුව ප්‍රබම ප්‍රබල කියනකින් අර්ථයර උසීය ෘතිීයක් මී ෝජනය කන්න කුිරර්ම සේවකුවත් කුෂිකර්ම සේවට ෘත්තිය ඒ ෘර්තිය ෝජනය කරන අපි ඒක සංවිධාන එකතුනත් තින්බත් ඒය පවා හරග අරගෙන තමයි ඒ නිර්මාණය කළ ඒක ලොකු බලපෑමක් වෙන තත්්‍ය ලංකා පරිපාල සේවය ඇත් ඒකට සම්බන්ධ වෙලා ඒ අලත් ඒ ෘත්ති අරගලට අමොකද පරිපාල සේවය ගොඩක් මේ ප්‍රශ්න විෂඳීමේ ඉම්පලිමෙන්ට කිරීම රර්ය කරලා මේකට සම්බන්ධ ඇතිඒ ඒක දිගින්දිකට යා යාමතුලා ඇතිම ප්‍රශ්නතියන්නේ එක තුළ සමහර හදාගන්න ම අපිතමයි ලොකු සංවිධානය අපි තමයි නෑ එක හරියට හටක් සංවර්ධනය කරන්න දංවලක පුරුක් වගේ ඔක්කොම දේවල් තියෙන්. ද සෞඛඛ්‍යය කියනෙ කාර්ථකතනය කරන්න විදියට සෞඛඛ්‍යය දියුණු කරන්න සෞඛ්‍යය චුරක්ෂි දෙයකක් වෙන්නන එහි අපි කැන සනීපාරක්ෂ කඩතු කරන්න මනුස්ස්‍යයක් ඕනනි. ස්තරවිතරක් කි කියල කවදාවත් සෞඛ්‍ය ගෙන අන්න බෑ. නැ පහිතන වනම් ොස්තරයිට ඒටයම සෞඛ්‍ය ගෙනන්නපුුව අන්ගල හෙන එක සේවා වක්නතිවු නෑ එක සනීපාරක්ෂක අතුගානය සියලු කටු කරන අයත් ශක්තිමත් මනිස්ස. සක්තිමත් ර්තකය.ඒ සියල්ල දෙනාගේ ම යිතිවාස්කන් කතාකරන්න සංවිධාන ඇති බම්මන්හිතන්න මචර පිකටිං හෙමනත්තම් වෙනත් ප්‍රශ්න ඇති වෙන්නන්නේ නෑ ඒක නැතික ප්‍රශ්නේ. ඇතරම ේතුව යිතා පැහැලි කාරණ කීපයක් ඇතුමගේ අදස්ොලින් ගන්න පුළුවක්. කල් මාක් කිව්ව විදිටම එකම ෘත්තියකට ෘතිය සමිතියක් අනුත් එක ෘර්තියටට ප ෘතිය සමිති ගණනාව පක්ෂවාශෙන් බෙදලතිරෙන. වගේ මෙතුම ්වා එක්සත් වෙලා එකට වැඩ කරනකොට සමාන ෘතන්තුළ සමාන ශ්‍රමිය වැයකිරීම් මොලට එකහා සමාන මිලක් කෙන්න්න ඕන. එකඉතා වැදගත් මොකොද සමාන සේවා වක්කරනවා සමාන ලෙස ශ්‍රමය වැය කරනවා එතන විධතා වැටුත් තලවොලතියන්න බෑ. ඒ සටනෙන්න්සේට පනාකට වැඩි ජෑග්‍රහනෑ කමි කරගන්න ලැබුණේ එක්ත් වෙච්රිනිසා ඒක හොඳ අදහසක් මොකොද අපි එක්සත් වෙනකං කවදාාවත් අපේ සමාන ෘතිීන් ොෝ කමතතාගගේ ෘත්තින් නොෝ යිතින්දිනාගන්න. ඒ පාලකට වාසිදායක ප්‍රවණතාවක් කියනකක් කියන්න ඕන ම ම තව ර කරන තු ා දක වසක් තාරන පුළුව ත්ම ේලාවතුර තවකාරම න බතුවාාවගේ වර්තමානී මේ වැඩ කරන ජනතාව ගැන ඔබතුමාය කාල වෙනස්න වර්තමානයේ වැඩකරන ජනතාවගේ ගැන ඔබතුමාට කෝම හිත නඇත්තරම වැඩකරන ජනතාවගේ අපි හතම ඔය අපි කතාගන ගොඩක් දවාල් එෙදා සටසයහතලි සටේ ඔය කොමිනිස් ප්‍රකාශනය යහ දලා හිට පස්සේ වෙච්ච. දවල්ු ත් එෙක්ක කියන්නේ මෙහෙමයි තැවක ස්පාටකගේ යුගයේ ඉඳලම වහල් යුගගේ ඉඳලම අප අරගලයන්නේඉස් මිනිස්සු අර්ගලය කියන මනිසුගේ පීඩාව දරාගන්න බැරිවුණාම අරගලය කරනවා එක අපට එක යථාර්ථයක් එකට උත්තරයක් නෑ නමුත් වහල් යුගේ ස්පාටකලස්ලා තමන්ගේ බඩගින්න සඳහා වෙන මෝකට න්නේ බසගන්න සඳහා අරගල කරුවම ඊට පස්සේ නි අපිට නිලවසයෙන් දැනෙන දෙක් නේ ඔච්චිකා ගෝවල එක්දා සල්ට සයා සූහය සිද්ධ වෙච්චා සිද්ධිය ය අරගෙන ඔු වැඩකාලය අඩු කරන්න කියලා පැයාටක් කරන්නග එතකොට පාලක හි තඟටය ඒ කාලය මේක අපට දෙයොදීපුදේ දයදියන්ගේ නීති අනුව තමයි අපි මේ කරන්න ඕන කියලා හැඟීමෙන් තමයි අර උද්ගෝසයකරුවන්ට වෙටි තිබ්බේ. එතකොටට දැන්වෙන කොට එදා තිබිච්ච යුගයත් එදාති බිච්ච සන්නිවේදන ක්‍රමක් එදාතිබිච්ච වැඩ සඳාවන නෙවලමු වැඩ සඳහා පාවිච්චි කරන ක්‍රමවේද ඒකට පාවිච්ි කරන තාක්ෂිණයක් සම්පූර්ණයම වෙනස්සවෙලා සීයට දැන් සීයක්ම වෙනස් වෙලා එතකොට දැන් පරිගණකයකින් මුළු ලෝකම එක්ක එකතු වෙලාවැඩ කරන්න පුළුවන් යුගයක් අද එතකොට බලංඉන්න ගැනකොට ඇතියෙන්නේ ෑ එදාාවගේ ඇගෙන් ඩිය ඩාඩිය වැටන්නේ නැති එහත් බලපතල විදිට මනස වලසවන්න වෙන යුගයක්. ඒ තුළ මේ සමය සම්බන්ධව අර්ථකතනයන් පොඩිපොඩි වෙනස්කම් තිබ්බත්. හැබැයි අ බටෝල් බ්‍රිස්ට්ටියලතිී ඕන කුමනතාක්ෂණයක් ආවත් කොතරන්දිී උන්තාක්ෂණයක් ආවත් ඒ ක්‍රියාත්මක් කිරීමට ඇඟිල්ලක් තිබිය යුතුය හ ඒකෙන් අර්ථය කතා කරන්නේ කොයි තරන්දදි උන්තාක්ෂණයක් ආවත්. ඒ දියුණු තාක්ෂණය මෙහවීම සඳහා මනුස්්‍යෙක් ඕන. එනිසා හැබැයි ඒ මනුස්යා එදා මිනිස්ශ්‍රමය අපිතම සීයක් ඕන තැනට අද එක එක් කෙනෙකුගෙන් ඒකාර්රය කරන්න පුළුවන්. එතකොට අපි අන්නේ තාක්ෂණික සහ විද්‍යාත්මක සහ දැනුමේ වෙනස්කම් තේරුම් අරගෙන තමයි අද වෙනකොට අපි ෘත්තිය සමිති තුළ සටම් මෙහවිම් කරන්න ඕන්න ඉතින් මංහිතන්නේ ලංකාවේ. අතන්වල දිහා බැලුවම එහෙම තත්ත්වයක් නෑ කිසි යම් දේශපාලන පක්ෂයකට හ සංවිධානයකට ෝ බලය ගුණුගත කිරීම සඳහා පිරිස් එකතු කිරීමට මේ කණ්ඩායම්මල උෘුත්තීන් සහ උෘතිය අයිතිවසිකම් ගුණුගත කරනවා කියල එක තමයි මගේ ඇත්ත අත්දැකිීම මම යිති කාටවත්තෝක කියන්නේ යන්න කිව්වට වැඩක් පෙන් නැතිරිසා ඒ අදැකීම මම විඳමි මම සමහල්ලාට මමත් මේ ඔය වැරදි දේ සමහල්ලාට කරනවා. ද අප ටිම් එකක් හැටටි ඉන්ඩපෑ එතකොට හැබයි හදවතින් මමා දුක්කෙනවා මේකන මේ කළයිත්තේ කිය නමුත් තවමත් අපේ ලංකාව වගේ රටවල් රටවල්වල අර මයිමෙන් එහාට පනින්න තාම අමාරු වෙලා තියෙනවා. ඇතවශයෙන් වැඩ කරන ජනතාාව වශයෙන් ඔබ ඔවු කොඩක් හර්දේ සාක්‍ෂය ටෙක්නෝ තල බලන්නන්නේ ඔබ වැඩ කරවා. ඒ වගේම ඔබ ද ගුණවෙලා තියෙන්නේ එතුමා කිව්ව කාරණාව වුඩ නේද. දේශපාලන පක්ෂවල බලය පෙන්වීමට ඔබ පාවිච්චි වෙනවා නේද කියෙනක පොඩ ඩක්කිහිතල බලන්න ඔබගේ ඉල්ලම් වලට ඔබගෙනඒ සටන් ව්‍යාපාරෝලට ඔබගේ ෘර්තීම වශයෙන්තියෙන යම්යම් ගැටල්ුවල්ට විසඳමක් අද ලබෙනවාද කියන කතාව. ඊනද කාණාව තමයි අද තාක්ෂණය දියුණුයි මේ දෙවුණු තාක්ෂණේදී අපි මේ භාවිතා කරන අපේ ආකල් පත් පෙනස්ට යුතුයි නේද තමු දශපාල පක්ෂෝල ඒයාකල්ප වෙනස් වෙලා තියෙනවාද ඔවන් අද ඔබෝ භාවිතා කරනවා ඔවන්ගේ බලයප පෙන්න්න කියෙනගතුමා පැ. ලා මම තවකාරනාවක් වයිද මල් කරන ස්සිරිමමාතය හන්න කැති බෝද තුමට විශාලා අදකම් පරනාවක් තියන මේගැන පරණත දැනුමක් තියෙන ඒගේ මූල ධර්ම ඕලට එකද කටුතු කරන කෙනෙක්ට තුමක්කි ව වහරදේ සාක්ෂි එකකව සහරවස්ථාව දෙුට හිතනවා මෙහමත් කියනෙ එක ඉන් සම හෙමක්කාන්න කැමති. ඇත්තටම කරනවාසිීම හද්‍යාන හෙම එකක් ඉල්ලීම් දිනාගන්න සටන් කරන්න මෝනිද. ඇත්තර ඉල්ලීම් දිනාගැනීම සඳහා ඉල්ලීම් පිළිබඳ සටන් කළ තු සටන්වල උපාමාර්ග තමයි වෙනස්වේ හිත්තේ කන දැන් අපි සටන් කිව්වාම ඔබ තුමාටත් මතක්වෙන්න මටපේන විදියට පාර බැහැල සටන් හරද ඒම සටන කියන එකේ අවස්ථාවන්තියනවා. දැන් හොඳ දියුණු සමාජක නම් අපේ ප්‍රශ්නය මියෝජිතයන් හරා ගිහිල්ලා වරක් දෙවරක් සාකච්ඡාකිරුවම එක විසනෙනවා. හැබැයි සාකච්ඡාගකිරීම දක්වා අපි සටනක් තමයි කර ෙර අල්මර දෙදක්තිය නොම අපේ ප්‍රශ්න ගැන ලියපුල් ලි ලිය කවල ඒකත් සටන එක බලගන්නගෙරකොඩ තේරෙන්න්න එක සටන හැබැ ඒ සටනය ස්වරූපය අයිංසාවාදී හෝ ඔ කුමන වචනකින් කිව්වත් ඒක පාරය සටනක් නෙවේ අපි සමහර සටන් මගේ උෘත්තයරම ජීවිතය මං ගොඩාක්ම කල්ලා තියෙන්නේ මේස උඩ සටන් ිය ිය මේසඋට සටනක් කල තියෙන් ඒ පනත්ත සාකච්චාවත් මේසේ උඩවෙන්නේ සාකච්චාත මගේ වචනවල සමහරලාවට සරභාව නිසාපය සටින දිනලදේනවා. උදාහරයක් එක්දාශ නමසේ අනූතු වන වෙනකොට ආයුරුද වෛ්‍යවරෙක් මේ රටේ ඉතාම අවුම වැටුපක් ගත්ත සමානවට තිබ්බෙන හැබැයි මම නායකත්තයදීල මට පුළුවන් වුණා බටහිර වද්‍ය ගන්න වැටු ආයරුද වෛද්‍යරට ගන්න හෙකට හිටේචාම සිද දුඩංගොඩ ෑමත්තුවා විශේ ාරම ඒඒ කතා මෙතන කියන්න වැඩක් නෑ හැබැයි අවසානේ ඒක එම කලා මට මතක ඒකාලිට සට සර මේ ුඩ සසටන ඒකාල සෞක මතයන්සේ ඒ ස්ටිම් ප ලේන්් මත්න පස ජධපති ලෙක් මුණ තුමක්කුවත් තමුසේ නිසා තමයියෝයි ම මේඒට අස්සං කරන්නකිගමන්න්නෑ මංුවේද මන් නිසාර කමන්න වැඩේ නොවන ප්‍රශ්නයන්නේ ඒ ඒක තමයි පාලකයොත් එක්ක ගණු දෙනු කිරීමේදී ඒ ගනුදනුවත් එක්ක. ඒ අපිගේන තර්කත් එක් එක සටනම් ඒ හැබැයි කාටවත් රිදෙන්නේ නැති ඒ තීවුර සටනම් වෙලා තියෙන්නේ එක පාට බහින්න වෙන්නේ අන්න ඒවටත් ඇහුන්කන් නොදී සමහලට දිගින් දිකට නම් පාට බහින්න වෙනවා ඒ වලක්වන්න බෑ හැබැයි අපි හැමතිස්සෙම උත්සාගත්ත පාර්ට බහින නැතිව ඒක විසඳන් කොහොමද කියලා ඉතින් ඒක පාට බහින තරම් එක වෙලාවට සරල නෑ ලේසිනෑ නමුත් ම කොයිලාලකගත් ම කම්රුණායක කැටිට හිටපු කෙනෙක් නිසා පාට බැහල කරන සටන් කරඩ එපාගීන ස්චාවරය මම නෑ. හැබැයි ඒකදී අනිවාර්යම ද උදාරයක් හතුමකුව ම මානුවම් කම් කොමසායිස්කල එක්තර මහරගම පිළිකාරෝහල මෙසින් හතරක් වැඩ කර නැතු ෘර්තිය සමති ක්‍රාමාර්ග අරගෙන තිබ්බ. එතැදි ට සිද්ධ වුණා ඔබ ෘතිය සමිති ක්‍රියාමාරක ගන්න වනම්. අනිවාර් එම ඔබ දැනගත යුතු. ඔබ නිසාම් එක දවසක්ඒකිරනල් නැතුව නොුත් මියන මනුස්සයක ජීවිතර ඔබට ක් කියන්න පුළුවන්. එනිසා මීට වැඩි සීලාචාර් ක්‍රමයගින් මේක විසඳ ගන්න කියල අපි විෂඳුව පුරුවල් අධ්‍යක්ෂකයේ යෝ කහදාලා බලධාරෙන්ගෙන විෂඳුවන්. අන්න එහෙම සමහර දේවල් මම කරනදේ නිසාම් මගේ සේවාදායකයට වෙන හානියේ හො සේවාදායක නට පඩිකෙවන්නේ කට සේවාදායකර වෙන හානයේ සම්බන්ධ අපි වගේ කියන්න ඒ තමයි ෘත මති කරන කොට යාරගල සරූපේ මේ තෝරන්න ඕන කොට. එ තේරීමේ ක්‍රියාාවලිය කොයි විඩිය එකක් දෙවෙන්න ඕනගේල කියන්න බෙන් නවා. අනිවවාරෙන් තා මත් ද ච ොඳ ස් ාව යි තිය ඔබට ක් දන ගන්න පුළුවන්. අපි අද විශේෂ මැදින වැඩසටහනේ මද විරාමයක් අන්නවා මේ විරාමයෙන් අනතුරුව නැවතත් අප තුනවා ඔබ ැද සිරි ි සමග. Oh. නැවතත් විරාමයෙන් අනතුරුව ඔබ අප සමඟ එකතුවෙ සිටින්නේ මැයිදින විශේෂ වැඩසටහන සමඟයි. අද මැදින විශේෂ වැඩසටහන්ට සම්පත්දායකයාලෙස එකතු වන්නේ මෙරටේ වැඩකරන ජනතාවගේ අවුරුදු විසි හතකට වැඩි කාලයක් නායකත්වේදීපු නායකෙක් ඔහු රජේ අර්ුවේද වෛදදිලධාරී සංගමය හිටපු සභාපති ඒවගේම රජයේ විදායකිලධාරීන්ගේ ඒකා බද්ධ කමිටිුවේ හිටපු සභාපති හිටපු ආර්ුුවේද කොමසාරරි ස්වර්ථමානයේ මානව හිමකා. කොමිසන් සභාවේ කොම සාරිස්වරයෙක් විදිට කටයුතු කරන වෛද්‍ය නිමල් කරුණාසිරී මහතායි. ඔවු වයි දිනිමල් කරන ශ්‍රවාාමාන තවකාරණාවක් කහන්න කැමති දැන් ඔබතුමාගේ සටන් ව්‍යාරය අවුදු විසිහතක්. ඔබගේ ෘතිය ජීවිතය ඉට වඩා වැඩි. මේ සටන් ව්‍යාපාර තුරදි. සබුස්වාදැීම මත ඇතින ව ව හොමක් කකාර අප කහොමදම සටන් කරන්න ඕන මේස ුට සන තමයි පලවෙනි සරන්න නමුතද අපේ රටේ මේ සවු්න මේ ස්සල්ලම සට වද පිට බුතු හකම සස මුුසු තැන් ක පම ජයග ්‍රහණත්ක තියෙන ඇත්තලම අපේ ගත්තුදේ තමයි අතීතය ඩැංගම ආයුරේ ද වෛද්‍ය සේුව එනකට විශේෂ සැලකෙල්ලක් ගෞවරයක් තිබබෙන අතීත කතාවදිී තිබ්බා මා්‍ය එකගේ මේ විඩ හත්ම ඇර තිබ ැ නමුත් සමහරු මේ මම අයුධ වෛද්‍යවරයක් වීම නිකං සමහරු දකින්නේ මගේ දැනුම නැතිකම හෝ මගේ මොගක්ර දුර්ලකමක් වගේ නිකං අර මේ ම මේ පිළිගන්නන අඩුය අඩ්ඩු යැයි සම්මත කුලේක පපදිච්ච මනිියය කට තමයිමා සමාජය ගැන්න සමහ මෝඩ මිනිස්ු ඇතරම එම හිතන් නමුත් එදා අපි ඉක්දස් නමසේ අනුත් වනේ ම රජසේයට ඇවිල් ලත් නෑ මම එකකාල ශිෂණනායක කැටි ීටියය අපි ගහපු පළිවෙනි සටම්පාටය තමයි සමාන සේවයට සමාන වැටු එක තමයිගගේ. බටහිර වෛද්‍යවරයා බටහිර චින්තනයානුව බටහිර දර්ශනය අනුව බටහිර දැනු පද්ධතිය හරා ඊටත් අනුගත වෙච්ච අවසද මේ පන්තියක් පාවිච්චිගන්න. ආයුරේද වද්‍යවර ආයරවේද දර්ශනයයට අනුව කු තුන්ඩාක්ක කර පැරම දර්සනය ඒකේ ක්‍රමවේදයන්ට අනුව ඒක චිකිත් සීය ලක්ෂෙනවට අනුව මේ අකෘතිමෝ සකස් කරන අවසද වෙනුවට සාභායිකෝ සකස් කරන අවුසද පාවිච්චි කරන දෙකේ වෙනසක් නෑ දෙකයිම කරන්න රෝගෙන් සුවපත්තරීම තමයි එතකොට මේ වෙලාවෙහිටිය අපේ කවද ඔස්ටිම් ප්‍රයන්දුු ත්මයක් දේතමා ලේකම් එතුමා හොඳ ලේකම් කෙනෙ කිට දාහිටිය කාලේ හිටියා ඒකා බද්ධ සේවාධ්‍යක්ෂක කියලකවරල අපිට සමාන වැටපු නොදන්න කොන්දේසි දහතුනත් දාල දෙම. කාරණත් දහතුනම් මේ කාරණ ධාතුන බටහිර වෛද්‍යවරයාට වැඩි ආයරුද වෛද්‍යවරයාට මේ වැටපට නොත් දෙන්නේ නොදන්න . පලවෙනි එක තමයි දාල තිබේ විශ්වවිද්‍යාලයට ශිෂ්‍යන් බඳවා ගැනීමේදී බටහිර වෛද්‍යවරයා බඳවාගන්න ප්‍රමාණය නලකුුණ ප්‍රමාණයගෙන්න්නේෙවෙයි අයිුද වයිදවරු දවගන්න මංඊට පස්සේ ඕගේ ප්‍රශ්න දහතුනක් කරලා ෝස්ටිම් ප්‍රාධ මාත්මයකොත් තමුසෙලාට පුළුවන් නම් මේ ප්‍රශ්න ාතුනට උත්තර දෙනවා මම සති දෙකක් කල් දෙන්නන්ගම හර ලස්සන කතා ඊට පස්සේ මම කිව්වා සති දෙක් එපා ම දැන්ගෝකොට උත්ර දෙන්නකි එනකොට හිටිය හෝබඩගේ මහත්මයයක් දොලන්ගොඩ හමත්තුමත් හස්ට්‍රීම් ප්‍රාධ මාත්මයක් අවක රුර හිටිය දැ උත්තර දෙන්න ද හතුුලා ප ුත්තර දෙදන්න සති ගනන් ඕන්නනග පලෙනනයක මයි ශී ලංකාවේ එවකට ඒකාල විශ්ව විද්‍යාලට ළමයි බඳගත්ත ලකුනෝලින් ස් ිස්කෝලින් නවී හිසට තිස්කෝවලින් නෙේ. එතකොට මේ බටහිරටත් ආරේ දෙට තමයි ඇතුළත් කර ගැනීමේදී පෝලිින් ාන අපිම එක්ෙනනෙක් සයා අනු නමේ ඕොම් පෝලිින් ඇවම අමර ඕන කරනයට පෝලිං ගහල කියනවා මේ කාමරට ඇතු වෙනවා පණහ ඇතුලු නපස දොරවාන. දොරවාරගන දැන් අනිත් අය ගන්නපැකල. එතකොට මං ඇහ ප්‍රශස තියන කාමරේද අනිත් අයකද. කාමර. හතුව ඒ වෙනකොට මගේ හොඳම ඒලවල් පතිඵල තිබ්බි ගේ හොම න් වෙෙනත් ඒේතු වලනි සාම වෙස්ටන් මිඩිසින් තෝරගත්ත නැතුුණනාට ය එතකට ඒලට රාගම ප දල ද විද්‍ය ල ෙයි. ප අඩ ලක් ො ික්් හෙත් සල්ල තිි්චාය පෞද්ගල් ද ද එක තමයි ඇත්ත. ඊට පස්සේ ලේකම්තුමාගවා හා එක පිරිගන්න වෙන එකන ඉඩකඩ මදි නිසා තමයි ඊ ඒ ල්ලගට ගන්න නැතුව සු කරන මොක සුදුුසු කමට අවශ්‍ය ඉල්ලීම තිබේ වම ලකුණු එකසි අසු පහට වැලි නම් ඉශ්ි ද්‍යාලෝ ෝනම් පේටකට ඉල්ලන්න සුසුකන්තය. හැතමන අප කවුරුත් එකසි අසු පහට වැඩි පිරිසක්. එඒ ඒ පිරිස එකන සුසු කල්ල පලතින ප්‍රශ්ති ීඩකට ප්‍ර්නය හී ලඟට හ දේශයවෛද් විද්‍යාලයේ මහාචාරවරුනෑ ඒ වෙනකොට ඒ තාලේ මහාචාරවරුනෑ කියල මේ කාලය නැතිවෙන සමන්ගේ විස්තර කියන්න යනකොට මක් ග හරි මං ලංකාේ සුප ප්‍රසිද්ධ සල්ල වෛද්‍යවරක් එමටීටය මන් නම කියන්න හලා ඇතුමාද ජීවිතුන් කරනෑ ඒවාගේම එතුමාාව විදාක වයි්චාන්සලර මං හහවා කොබතු හ දන්නවාද අහවල් විශ්වවිද්‍යාලය වශස් චාන්ස කරයිට තිබ්බේ එබ සුපාදියක් නෑ කියලා දන්නවාද හතකොට දැනක හිටියෙත් නෑ මංගු වෙනයාටතිය නෙල්මසක් ලයිසන් සටිට ක්ක තරයි මයි කතාගොත්ම පුද්ගල වදකර දන්නවානි ක තවට අදේ හු වයිස්්චාන්සල වෙලාවිතරය සල්ල වයි විද්‍යාාව පිළිබඳ ලකු තැනකයිගේ. ග ලංකා විතරනය ලෝකෙම බුදු හාමුරුව මහාචාරක්නව හැ බදු හාහදුරුවන්ගේ පොද්ධන ගවේශනය කරපු. ඕල තනම් මහාචාරවරු න්නවා. කිිස්සුස් වහන්සේ මහාචාරවරයෙක් නෙව. හැබැයි කිස්්තු ධර්මය සන්ධව ලියපු ඕල තනම් මහාචාරවරුන්නේ. නිසා ඉස්සල් අර අම්මගෙන් අහුව බිත්තරේට කිකිලිද කියලා එකට උත්තර නෑ වගේ. අධ්‍යාප පිටිමත් අධ්‍යාපනය ලබපු කාලය තුළම මේ විදිටාව. මහාචාර ආචාර උපාදයෙන්නේ මේ බට ඉරක් කර නමුත් ඉන්දයානුකමේට හෙමනත් ආසියා කමේයට දෙන්න පණ්ඩිත් ඒවිදි නාමති ඉතින් අපට වෛද්‍ය චාරගයන වෛ්‍ය ආචාර වද්‍ය විද්‍යා පිට පුදධපතාගෙන තේවා මේම දන්නති කට්ටියය හොගක් එතන වෛද්‍යා චාර කියයන්න විෙන මාර්තය ඒ අර නොදන්නකම යි ට හඩුුවන්නේ යන්න බෑන් එක නිසා මේ අවසානයේ ප්‍රශ්න තව තරක් අහනකොට මම හතරකට උත්තර දෙදනළුව නෑ අයිසේ ඇති මංමකටස්ටන් කරන හොකතමයිඒ හරමංගේ මහා මරාගත්තු සරණකට වැඩිය ඒනම බද්ධිමේ සටත් නක යාරගලයක් බද්ධම ආරගයක් ඒ සට නේදී දොරන්ගට මිතුමක් මල් බන සැති ැිට පේර දානවා සමාන දෙන්නග ඒක සමානලා සමානු ඒමයි. ංහිතන්න බලන්න මේසවුට සන්න බුද්ධි මේේ සරණක් තුලින් දිනාගර්තයක් ඇතුම යිතාපනගේ රසමුුසු අදහස් ගොඩක් තියෙන එකේ එතුම ඉතා වැදගත් මදහසක්ගෙනාව මුහ ක් අට මේ අදහසාමතක වෙනවා මොකද නිමල් කරුණසිරී වෛද්‍යාචාරතුමාන් මේ සටන් ව්‍යාපාය තුළ ඕගේ ෘතියක්ත් කරමින් ඒ අර්ෙද කොමසාරිස්කමත් කරමින් උෘදි සමිති ව්‍යාපාරය තුළ දෙවන්තව කටයුතු කළේ ඇත්වශින පැණින් මේ සෙවඩින්. ඒ සාකච්ඡාාවෙන් තර්කානු කූල අදහස්සිදිරිපත්කිරීමෙන්. ඒ තර්ක විිලිබින් හෙමනැතුව මහමගට පිවිස ඕන එකතුමාක් පිළිගන්නවා. ඒ මහමගඩ පිවිසෙන්ට පෙර බෝදය කෙරුවන්න්න තියෙනවා ඒ කරන දේන් අපි සටන් දිනන්න පුුවන් කියෙනෙ එකතුමා අපේ නොමන්ත්‍යන්නේ අපිට අ යා ීවේ පෝග්‍රැම්ේ එකට එතුවා ගේෙන්ඩ හේතුසාදක වුණේ ඒතුමගේ සටන් ව්‍යාරයි නිීක්‍ෂණ කරගෙන යනකොට. එතුමා කරලාතියෙන වැඩකොට සාති විශාලයි දැවැන්තයි. වැඩකොුස කරන් දෙතුම හැමවෙලාව පියවරන්තිනේ පිටියේ දිනමෙයි මේේ වු ද . කියනෙ. නි සායිතාම පැහැදිි ේතුමයි කකාරනාව දක්වෝ මතන්න්නේ. අද අර්වේද වෛද්‍යවරේ යම් පේවේ වටහිර වෛදදුල සමානෝයේ සියලු අයිතින් ලබනුවනන්. ඒ අයිතිීන් දිනාගත්තේ මහපාර්ට බෑල සටන් කරනෝට වඩා. ොත් පෑන් වලින්ම්සා ේසුන්ින් කේල ෙතුමයිතා පැදිි කර එතුම රසමුු ැක් ැහවුව මෙතුම කිවේතුම ෘත්ති ආශිතව එතා ආදරයෙන් ඒ ගත්ත ජයග්‍රහණය කර තමයිකිව. මොකද අපේ සමාජයේ විද ජනවත තියනකට ේතුසාධකෙනවා දේශපාලක වගේම ජනවාද්‍ය. මේ ජනවාද්‍යය තමයි අප ජනමාද්‍යය කලාවතුරින් තමයි මනිසුන් හදන්න මනිසුන්ට නම්බුනාාදෙන් නිසන් ෙල්ට ඔස්වා අ බන් මනිසුන් උසර පොල ගහන්ඩක් පාවිච්චි නවාද්‍ය. මෝද නමද්‍යමගින් වැරදිකරු සෑකරුවත්. ඔයිස්කඩ්දීලා මේ සමාජයේ ප්‍රබල චරිත බවට රැෑකින් ජනප්‍රිය වෙනකොට මේ රටට විශාල සේවාවන් කරන ශ්‍රේෂ්ටත්වයෙන් වැඩ කරන මිනිසුන්ගේ සුළු දෙයක් අරගෙන වෙරලාත් ඒගේ මේක නැතිර තත්වයක් අපි දකි නවා. එනිසාඇතුම ඉතා පැහැලිවා. අවසන් වසයෙන් අපි වෛද නිමල් කනවාසිරි මාත්මයකුම් ගක්ත්තාව කතා කරන්න තියෙනවාවනක් හොඳයි නමුත් මේ මැයිදිනේගෙන අපි කතා කරන නිසාම අපි පොඩි කාරණාවක්ඇතුමයි හණ්ෝන. එතුමා ෘත්තිය සම්ති නායකෙක් විදියට. ගිය අවරුදු සි හක කාලයක් ඒගේ ෘත්තිය තමන්ග සේත් ්‍රේත්‍රී අවුදු හතලිකට වැඩි කාලයක්. ඒවාගේ බර්ථමාන මානු හිකම් කොමිසන් සබය කුමසාරිස්වරයක්විදිට රන සත්කාරයක් තුළ ඔබතුමා මේ සමාජයේ වැඩ කරන ජනතාවට ශ්‍රමය දෙන ජනතාවට සාමාන්‍යෙන් ඔක්කොම සමස්ත පුරවැසියන්ට දෙන පණිවිඩිය කුමක්. මට අත්තර මං අද උදෙත් කල්පනා කරදේ තමයි මිනිස්සු දේශපානය කළතුයි. එතකට දේශානය කිරීමේ දී. අප පාකන්න බැ එකට දේශපානය කරන්න මූලික දේ තමයි දේශපානය කරන්නේ මොකලද කියර දැන ග්ඩුව ඒකන න උුගක් අය දේශානය කරන්න මොකලද කියල දන්නෙත්න පුද්ගලික වාසය කර තමයි දශපානය කරන්න හැබැයි ඒකනෙ මේ රොටක් ැටියට පුද්ගලය වැටට සාමූයකයක් හැටියට අපට යහපත් ජීවිතයක් ගොඩ නකා ගැනීම සඳහා සාමූකව මම විශ්වාස කරන්නේ සාමූයිකව ඒවජය ග්‍රහණය කිරීම සඳ යම් පිසි දර්ශනයක් තියෙන්න්න ඕන ඒ දර්ශනයක් ගොඩන නාකාගෙන ඒ දර්ශනයනු දේශපානය කකරවට කමක් නෑ. හැබැයි අපි අපේ අයිතිවාස්කම් ලබාගෙන් පැනීමේදී අපි අරගල කළ ුතු නවතත් මං අරගලය නක ඉන්වට්කමයි අයට දාන්න මොකද ඒ අරගලයකනක අර්ථකථනය කරගන්න සමාරු අරගලය කිව් ගම ඉතන්න බාහ පලෙන් කරනදකීම. බාහු බලෙන් අරම ඉසලක වගේ බහ බලයෙන් කරදට වඩා විශාල වෙනස් කාරභාරයක් කරන්න තේෙනු. එක අන්තිමට බැරිමනන් තමයි එතිෙන්ට යන්නේ එකට එපා කියන්න. එනිසා මුළු මහත් ලංකාවේ රාජ්‍යාන්සය පෞද්ගිලකාන්සය සංසාපිතාන්ස වලත් එක්ක ලක්ෂ හතලියකට වැඩි කම්කරු පිරිසක් ඉන්වා මේක මගේ සිහිනයක් මේ සිීහිනය මගේ ජීවිත කාලයේ දිෂ්ටවී කියරමින් හිතන් නෑ හැබැයි අපි කියන්නේ ලෝක නිර්ධනයන එකතුයු එමන තැහර පිරිසක්. කිය කියන්නේ සාදුකින් පෙලෙනෙඋුන් දැන්නිතින් නැගිටියාව හොක කියල වැඩක් නෑ අවුදු මං උපලින් නති සෙල ඕකක් කියනවා. හැබැ කිව්වට වැඩක් නෑ එක කෙරෙන්නේ නෑ එක කෙරෙන නං මේ අඩුගානය ලංකාවේ ඉන්න වැඩ කරන පන්තියක රාජ්‍යාන්සේ වන්න පුළුවන් පෞද්ගලිකා මේ සියලු දෙනාම එක දාජයක් ඇටද එකතු වෙන්න ඕන දැහුඟක්යි කියන්න එක නායකෙක් ැන පුද්ලෙක්නවේ එක දර්සනයක් එක මඟ පෙන්නීමක් ඇඩතේ එකතුවෙන්නවන්. එතකොට රටක් කටට රටකටත් මේ විනාශකාරී වන පැ නාස්්‍යවන පෑගාන අඩු වෙනවා පුද්චල යන්තත් නාස්තිවන පෑගා අඩු වෙනවා දිනාගැනීමට ලොකු පිටු බලයක්ක ලැබවා. ඒක නිසා නැවදත් මං කියයලන්නේ සාදු ඉම්පෙලිනිිවන් එක් වයයා වූ කියල තමයි. ඇත්වශයම සාදුකීන් කරෙනවුන් දැන්නිතින් නැගිටියව්නමයි එක් වියව්. ඒකතම පැහදිලි කාරණාව කරුණවාසි මාත්මයක් කිව්වා ඒක තමයි පුද්ගල වදරාව නොයි, පුද්ගලයා බාහු බරිට පුද්ගලගෙනයකත්වය නොවයි පුද්ධලයාගේ දර්ශනය. දර්ශනයක් පටායගතු වෙනවාවනම් එතුම කිවා එතුමට සීනයක් කියලා අපිටත්තේ සිනය තියෙනවා. මේ රටේ එකම වැඩ කරන ජනතාවගේ අදදිනය. එකම තැනක එකම සටන්පාටයක් තුළ එකම රැලියකින් එකම පෙළපාලියකින් වෙන දවසක් කවදාවේද කියලා විිධන්නේ නෑ හොද එහම වෙනවනම් මේ අදහස් සියල්ලම එකනම් පක්ෂ දේශපානය. ඒ වෙලාවට තියාගෙන අද වගේදිනක ඒ කිසි එකක් නැතුව අපිටකට එකතුවන්න පුළුවකම තිය නොන ඔබ අද ඒ සහභාගි වෙනවානං ගෝනම සටනකදිී ඒ හර්දය සාක්ෂයෙන් අහලා බලන්න. ඇයි ඔබ යන්නේ කරුණවා සිල් මහත්මයා කිව්වා වගේ දර්ශනයක ද එවනත ශ්‍රමය විකුණන ශ්‍රමය දෙන සිල්බදනා ඒක බද්ධබිීමක්ද මේ තියෙන කියෙන කාරණනාව හිතල බලටවේෙනවා. ඇතවශයෙන් අදා අපිට වොමනාව තිබුණෙ ප්‍රධාන වශයෙන්ම මේ ශේස්ත්‍රයේ පිළිබඳව හසල දැනුමක් වගේම මේ sesve क्්‍රियाකාwa इතාम ad पැහ di deliverwa, ්‍රියාකාරී දායකත්වයක් දීලා ඒ සටන්කාමේ ජීවිතය තුළ ගෞරුවෙනීයවිදියේ විශ්නාාවභගට ගිල්ල ඉන්න කම්පරු නාකෙක්ක තමයි අපට ගෙනනඕනකවතු වුණේ. එනිසා යාල්ටීවිතුරින් අද මැ දිරේදී ඔවට ගෙන එවන්නයකි. මේ වටිනා වදාාස්ටික මංහිතන්නේ අපේ රටේ ශ්‍රමේවැය කරන හැම ජන කොටසකටම වැදගත්වෙනවා. ඒ ස්්‍රමය වටනාකම ගැන. ඔබගේ ස්්‍රමේ වටනාකම ලබාදීමේ තියෙන දර්ශනය ගැන ඔබට අවබෝධයක් ලබාගන්න. එනිසා අද දින, යාල්TV මැයිදින මේේ විශේෂ වැඩසටාන තුළින් අදපිට සම්බන්ධවුණේ රජයේ අරුවේද වෛදිලධාරන්ගේ සංගමේ හිටපු සභාපති. එවගේ රජී විදායැකිනල ධාරින්ගේ ඒක බද්ධ කමිටුවේ හිටපු සභාපති එවග හිටපු අරුවේද කොමසාරීස් වර්තමානේ මාන හිිකම් කොමිෂන් සබා. ඇ සභාාවේ කොමසාරිස්වරක් වශයෙන් කටයුතු කරන. අවුරුදු විසිහතකට වඩා ෘති සම්ලිශේසය අදකේම් තියන වෛද්‍ය නිමල් කරුණාසිරි මහතයි. ඔබතුමාට ස්තුතිවන්තිවා යාටි බෙනුවෙන්. ඒවගේම අද මේ මෛදින විශේෂ වැඩ සටහන තුරින් මා විශවාස කරනවා ඔබට යම් කිසි දෙයක් ඔබගේ ජීවිතයයට එකතු කරගන්න පුළුවන් කම ලැබුණා. ඔබට ඔබගේ දරුවන්ට අනාගතයේද ශ්‍රමය පිළිබඳව. සටන් කන්නකොට ස්්‍රමය පිබඳව අයිතින් දිනා ගන්නකොට කොහොමද කියෙ නිමල්රනවා සිරිමහත්මයි තාාවම් පැහැදිරූබට ගෙනවා. එනිසයියාල්ටිිය පිත්ද හරි සතුටයි මේ මැයි දිනේ ඒ දී ඊළඟ මයි දිනේ වෙන කොටවත් මේ දර්ශනය ඔබ හැමට හොඳට අවබෝධ කරගන්න ශක්තිය දැයිරේ ලැබේවයික ප්‍රර්ථනා කරනවා. එකම පොඩයක්ක් ශ්‍රම එ අයටතේ ශ්‍රමය බය කරන හැම දෙනාම එකත වෙන දවසක් අනාගතේ උදාවේවායික්‍ය ප්‍රාර්ථනා කරමින් යාල්ටේවි මැදින විශේෂ වැරසකානින් අද සමුගන්නවා, ඔබට බොහොම ස්තුති සුභ දවසාක් වේවා.